നൂറിലിയ ഹത്തപാക് മേ ഓർഡറകട്ടെ ബദുല ഹത്താതറൈ തിരുനാമല ഹത്താതറൈ മൊണ്ട്രാഗല ഹത്താതറൈ വണ്ണി ഹത്തതുണൈ രത്നപുര ഹത്തതുണൈ ഹംബന്തുര ഹത്തതുണൈ കൊളംബ ഹത്തദേകൈ ദിഗാമണ്ഡുല ഹത്തദേകൈ മടകലപു ഹത്തദേകൈ കൊളണ്ണറു ഹത്തേകൈ കേഗല്ല ഹത്തേകൈ മാതര ഹത്തേകൈ കളുതര ഹത്തേകൈ മാതല ഹത്തേകൈ കണ്ടി ഹത്തേകൈ അൻരാധപുര ഹത്തേകൈ ගාල්ල දුකයි 69යි කුරුණෑගල 69යි ගම්පා 69යි යාපන 64යි පුත්තලම 63යි 71ක් තියෙනවරි දැන් මේ මන්නාරමේ කිව්වලු මේ ප්‍රථම ඡන්ද විසීම එකමාරගෙන කොට දෙනවා කියලා ඒ මේගොල්ල ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම දීලා ඉවර කරනවා කියලා දැන් දෙන්න බැරිත් නැහැ නමුත් අපි නම් හිතන් ඉන්නේ දෙකහා මාර තමයි ළඟ මේක. ඒකත් මම කියන්නේ තව පැයක් දාලා තුනා මාර කියලා තියාගමු. එතකොට බැනුමහන වෙන එකක් නැහැ. ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි. හෙටර 12 වෙනකොට බැරිම වුණොත් අනිද්දා උදේ 6 වෙනකොට නම් අපි අනිවාර්යෙන් ඉවර කරගන්නවා. මනාපත් ප්‍රතිඵල දෙන එක අපි බලාපොරොත්තු වෙන 7 වෙනිදා හවස 6 වෙනකොට ඉවර කරගන්න බැරිම වුණොත් 8 වෙනිදා උදේ 6 වෙනකොට අපි දීලා ඉවර කරගන්න. අපි ජාතික ලයිස්තුවත් ගැසට් කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. 10 වෙනිදා. වෙනකොට පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට අගෝස්තු 12 වෙනිදා අපට පුළුවන් ජාත්‍යන්තර තරුණ දිනය සමරන. සැප්තැම්බර් 15 පුළුවන් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරන. එදා වෙනකන් යන්නේ නැහැ. දෙන්න බලනවා. අපි තව පැය 6ක ප්ලේ එකක් තියන්නේ. වැඩේ පෙරතුනොත් අල්ලගන්න. මොකද ලෝකල් ගවර්න්මන්ට් එක ප්‍රමාද වෙලා අපි ඒක දැනගත්තා. ඊගාවට ජනාධිපති වරණේ. අපි ප්‍රතිඵල මේ වෙලාවේ දෙන්න බලාපොරොත්තු වුණා. අපි කඩිනමින් දෙන්න හිටපු තැන් දෙක තමයි මොනරාගලයි බදුල්ලයි රත්නපුරයයි කෑගල්ලයි තමයි අපි ඔක්කොම හොඳට ටාගට් කරන්නේ. ඒ තුනේම ඇති වෙච්ච දැවැන්ත වර්ෂාව නිසා කෑගල්ලේ සමහර තැන්වල ඡන්ද පෙට්ටිය පාරෙන් පන්න ගන්න ගියා රෑ 10 වෙනකම්. සහකාර කොමසාරිස්වරයාට ප්‍රාදේශීය ලේකම්වරයෙක් එක්කෙතෙන් යන්න වුණා. බලංගොඩින් ඡන්ද පෙට්ටිය පටව ගන්න ගියා. ඇද ගන්න ගිහලා ප්‍රාදේශීය ලේකම්ගේ ජීප් එකට ටුඩ්ඩියම වතුර ගියා. ඒ තත්ත්වයේ යටතේ තමයි අපිට ඒ වගේ නෑ මොන්රාගල ල අපි නිශ්චිතම් බලවතන නමුත් යන්තම් හරි අපේ ගමේ ප්‍රතිඵල ආපු නිසා රැඳුණාට කලින් එකක් අපි බේරුණා ගාල්ලෙන් ගාල්ල ප්‍රතිඵල වලින් තමයි අපිට දෙන්න පුළුවන් උනේ අනිත්යෙන් වලට කලින් මාතර මාත් එක කිව්වා අපිට තුන වෙනකොට ප්‍රතිඵල දීලා ඉවර කරන්න පුළුවන් හවස 6 වෙනකොට අපි මනාවත් දීලා ඉවර කරනවා කියලා. මම ඒවා විශ්වාසයට ගන්නෙ නැහැ. මොකද වැඩ ඉවර දුනොත් එක තැනක වැහැලා හරි මොකක් හරි. ඒවා නිශ්චිතව කියන්න බෑ. අපි කොහොම හරි කවදා හරි ප්‍රතිඵල දෙනවා. දිනනතුරු ජයසිකුරු කියලා තිබුණේ. කවදා හරි. මම ජීවත් වෙලා හිටියොත් ඊගාවේ ඡන්ද විසීමේ ඡන්ද දාන. මේවන අන්තිම ඡන්ද විසීම වෙන්න පුළුවන්. මේ රටේ තියෙන අන්තිම එක කියලා කිව්වට ඒ ප්‍රශ්නයක් නැහැ ඡන්ද විසීමකට අවුරුදු 37 1983 මම මැතිවරණ දෙපාර්තමේන්තුවට ආවේ 83 ජූලි 1 වෙනිදා පළවෙනි ඡන්ද විසීම 84 ඉඳන් අතුරු මැතිවරණ රාජ්‍යයක් පලාස්සබා ගණනක් මෙම්මක් නැතුව ගල්ලා මම 1998 මං ගාල්ලේ සහකාර කොමසාරිස්වලා ඉදින්දි මම යාපනයේ තේරීම් බාරල් දාරියට වැඩ කරා ඒ තේරීම් බාරල් දාරියට ඡන්දේ කරන්න බෑ කිව්වා. ඒක නිසා මම මේ ඡන්ද විසීමේ නොකර ප්‍රාජකාරියක් නැහැ. ඡන්ද පෙට්ටි කරේ ගහගෙන ගිහිල්ලා දිනවා. ඒ විතරක් නෙවෙයි මම මේ දෙපාර්තමේන්තුවට එන්න පෙර ස්පීඕ කෙනෙක් හැටියට වැඩ කළා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවට ආවට පස්සේ දෙදාස්තුනේ මම තමයි ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ඡන්ද පොලක එස්පීඕ කෙනෙක් හැටියට වැඩ කරපු 2003
මැයි මාසේ අකුරැස්ස චන්ද ප්‍රදේශයේ තිබ්බා. අකුරැස්ස පළාත් පාලනායතන චන්ද විසීම මම පරිපාලන සේවයට ඇවිල්ලා අවුරුදු 21ක් මැතිවරණේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 20ක් පරිපාලන සේවයට අවුරුදු 5යි දෙපාර්තමේන්තුවට ඇවිල්ලා අවුරුදු 4යි රසික පීරිස් මහත්තයා සහකාරකම සාරිස් SPO හැටියට මම වැඩ කරගෙන යන තැනට ඇවිල්ලා පොතේ ලිව්වා අනිල දාරියාගේ වැඩ කටයුතු තරමක් සතුටුදායකයි ඔව් පැහැදිලියුම සුභගමන් කියන්නේ ඒ උස්සන් යන වෙලාවෙයි නැතුව මෙතනින් ඥානවට සුභගමන් මම නැවතත් මම මෙම ස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ සමෝටෝ බොහොම Breaking.lk